අවුරුද්දි මම මේ ස්ථානට ආපු වෙලාවේ මම බෙදාගත්තා මම දිව්‍යන් වහන්සේ පිළිගත් අවස්ථාවේ මම ගොඩාක් ප්‍රේම කරපු ආශ කරපු දෙයක් තමයි මේ ස්තුති ප්‍රශංසාව නමස්කාරය ඔබ බොහෝ දෙනෙක් දන්නවා මම මද්‍රව්‍ය වලින් මගේ ජීවිතය විනාශ කරගත්ත කෙනෙක් මම දේවස්ථානට එනකොට මම මද්‍රව්‍ය විකුණන තත්ත්වයේ හිටිය කෙනෙක් දවසට කුඩු ග්‍රෑම් එකක් බොන්න පුළුවන් තත්ත්වයේ කියන්නේ රුපියල් දැන් රුපියල් 16000ක විතර කුඩු එක දවසේ මට බොන්න පුළුවන් එහෙම තත්ත්වයේ හිටියේ මට මේ සභා සංවිධානය ගැන මම මුකුත් දන්නේ නැහැ මේ ආවේ කොහෙටද කියලා assembly of god ද මොකක්වත් දන්නේ නැහැ එතකොට පූජකවරයෙක් කියලා හිතාගෙන ආවට එහෙම පූජක ඇඳුමක් තිබුණෙත් නැහැ. ඉතින් මම කල්පනා කරා කොහෙද මේ මං ආවේ. බැලුවාම ලොකු ප්‍රඥාවන්ත මිනිස්සු සමාජයේ උසස් තැන එතන හිටියෙත් නැහැ. හැබැයි එක දෙයක් මට දේශනාව තේරුණෙත් නැහැ. ගීතිකා මම දන්නෙත් නැහැ. මට අර සමහර ගීතිකා වැරදියට ඇහුණේ. මේ ජේසුස්ගේ ක්‍රියා කතරම් ප්‍රබලද කියන එක මට ඇහුණේ ජේසුස්ගේ 100ක් කතරම් ප්‍රබලද කියන එක. මම කල්පනා කරා ජේසුස්ගේ 100 කවුද කියලා. මොකද මට අර ඒතර ඕහෙඩ් ප්‍රොජෙක්ට් ස්ලයිඩ් වල මුකුත් දාන්නේ නැහැ. පොත්පත් නැහැ. ජේසුස්ගේ 100. ඉතින් මමත් කිව්වා ජේසුස්ගේ 100 කතරම් ප්‍රබල. පස්සේ මම කල්පනා කරා ජේසුස්ගේ 100 කවුද කියලා. මම කතෝලික පසුබිමෙන් ආපු නිසා ජේසුස්ගේ තාත්තව දන්නවා මම 100ව දැනගෙන හිටියේ. බලපුවා මේ ක්‍රියා කියන එකයි කියලා තියෙන. හැබැයි එක දෙයක්. මමයි මගේ භාර්යාවයි ගෙදර යනකොට අපි එක දෙයක් අත්දැක්කා. මොකක්ද දන්නවද? මෙතන මොන හරි දෙයක් සිදු වෙනවා. ඒක තමයි දැනුනේ. මට මේ වැඩට යනකොට ඒ කාලේ මම වැඩට යනවා කියන්නේ ඉතින් දවසක් යනවා දෙකක් ඉන්නවා ඒ වගේ ගියේ. මම ගැලවීම ලබපුවම කෙනෙක් ඇහුවා මට ජෝන් කිල්ස් එකේ පෙරේරා කියලා කියන්නේ. ඔයා මේ කොයි නිකායට කොහෙටද යන්නේ? මම දන්නේ නැහැ. මම දන්නේ නැහැ මොකද්ද මේ නිකාය කියලා. මම එකක් දැනගෙන ගියා මේ පින් රූප නැහනේ. එන්ස කතෝලික නෙමෙයි. වෙන මොකද්ද කියලා දන්නේ නැහැ. එක දෙයක්. ජීවිතේ වෙනසක් ඇති වුණා. ඉතින් මම ගොඩාක් ප්‍රිය කරා දේව නමස්කාරයට. හලෙලූයා. මේ සභාවේ සාමූහිකත්වය වගේ පුද්ගලික කරන ස්තුති ප්‍රශංසාව. ලොකු බලපෑමක් අපේ ජීවිතවල සිදු වුණා. හලෙලූයා. ඔබ දන්නවා කිසිම පුනරුත්ථාපන ආයතනයක ඉඳලා නැහැ. මගේ පුනරුත්ථාපනයේ සුද්ධාත්ම වහන්සේ විසින් කළේ. හලෙලූයා. මේ පුතා කිව්වා අපි ස්වර්ගයේ නමස්කාර කරන්න යනවා කියලා. ඉතින් මම පාස ලකීට කිව්වා දැන් මේ පුතා කිව්වා අපි ස්වර්ගයට ගියාම ඔක්කොම නමස්කාර කරන්න ඕනේ මේ දැන් මෙහෙ කරන්න නැතුව එහෙ කරන්න බෑ කියලා. මම පාස ලකීට කිව්වා මෙහෙ කරන්න නැති හැට යයිද නැහැ කියලා. අපි කොහොමද ස්වර්ගයට අයිති අය? ආමෙන් කියලා කියනවා. අපි ස්වර්ගයට යන්න බලන් ඉන්න අය නෙමෙයි අපේ නාගරිකත්වය ස්වර්ගයේ. හලෙලූයා. දැනටමත් අපේ නම් එතන ලියවිලා ඉවරයි. ආමෙන්. හැබැයි දැන් තමයි ඉන්ටර්විව් එක. අපොයින්ට්මන්ට් එක දීලා ඉවරයි. දැන් හැමතිස්සෙම දේවරාජ්‍ය දේවල් වෙනස් විදිහට යන්නේ. සාමාන්‍යයෙන් කරන්නේ ඉන්ටර්විව් එකෙන් පස්සේ ජොබ් එක. දැන් මේක එහෙම නෙමෙයි. ඉස්සර ජොබ් එක පස්සේ ඉන්ටර්විව් එක. ෆේල් වෙන්න එපා ඉන්ටර්විව් එකේ. ලගින්න කරාට කියන්නේ ඉන්ටර්විව් එකෙන් ෆේල් වෙන්න එපා කියලා. දැන් ඒක තමයි දෙවියන් වහන්සේගේ අනුග්‍රහය කියලා කියන්නේ ඒක තමයි. හැලෙලූයා. යොහන් 1:16 කියන උන්වහන්සේගේ මුළු පූර්ණ කමින් අපි අනුග්‍රහය ඇතුව සිටිමු. හැලෙලූයා. මම මේක පුදුම අවස්ථාවක්. අර මේ දරුවා මේ ගීතිකාව අපි දහසක් අතරින් අපි තෝරගත්තා. මොන තෝරා ගැනීමක්ද? අපේ මොන සුදුසුකමක් නිසාද? තනිකර දෙවියන් වහන්සේගේ අනුග්‍රහය නිසා අපි තෝරගෙන තියෙන්නේ. හැලෙලූයා. හාලෙලූයා. මම නිතරම පල්ලිය කියන අර පරණ පිනක් මගේ හිසේ කඩාගෙන වැටුණා කියලා පැරණි රසාංගයක් තියෙනවා. ඒ වගේ දෙයක් තමයි සිදු වුනේ. නැත්නම් කීයටවත් අපි වගේ අය දෙවියන් වහන්සේ තෝරගන්නේ කියලා විශ්වාස කරන්න බෑ හිතන්න අපි හිටපු ජීවිත තුල. හාලෙලූයා. ඉතින් අද රාත්‍රියේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන සුති කරන මේ নমස්කාරය කියන එක හරි පුදුම දෙයක්. ඒක ලොකු බලයක් තියෙනවා. හාලෙලූයා. ආමේ. බයිබලෙ විස්තර කරන විදිහට ඒක ගංගාවක්. ඉසි කියන 47 ඉඳ වැදගත් දෙයක් කියනවා මේ අර රියන් දහසක් මැන්නා මගේ වලලු කරගාවට තිබුණා ඊට පස්සේ තව දහසක් කොම රියන් 4000ක් මන්ට මගේ ඒ වතුර මගේ හිස උඩින් යන තරමට තිබුණා දැන් ඊට පස්සේ තමයි ඉසි කියන 47 කියන්නේ මේ ඒ ජලය ගලාගෙන යන හැම තැනකම ජීවින් සුවය ලැබුවා පළ හටගත්තා හලෙලූයා නමස්කාරේ ගංගාවා
හලෙලූයා ආමෙන් ඒක ආත්මයන් කරනකොට නිදහස් වෙන්න ඕනේ දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ නැතුව අපි උන්වහන්සේ දෙන කවර දෙයකවත් සදාකාලික වටිනාකමක් නැහැ කීදෙනෙක්ට ආමෙන් කියනවා දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ පොළඹවන්න නැතුව අපි කරන කවර දෙයකවත් සදාකාලික වටිනාකමක් නැහැ ඒක සම්බන්ධමක් වෙන්න පුළුවන් පැහැදිලිද වටිනාකමක් තියෙනවා සදාකාලික වටිනාකමක් නැහැ අර ස්වර්ගීය තලයට බලපෑම සිදු වෙන දෙයක් වෙන්න යන්නේ නැහැ ආමෙන් කියලා කියනවාද හැලෙලූයා ඒ නිසා දැන් යේසුස් වහන්සේගේ යොහන් 4 වෙනි පරිච්ඡේදයේ 21 සිට 24 දක්වා දෙවියන් වහන්සේ නමස්කාර කරන්නට සොයනවා මගේ බයිබලයේ මන්දර පිටු තියෙනවා 1600 ගා 30 ගාන මේක තනකෝ දෙවියන් වහන්සේ හොයන එකක් ගැන කියලා නැහැ මිනිස්සු තමයි ගොඩක් ඒවා හොයන්නේ මිනිස්සු සල්ලි හොයනවා ඉඩකඩම් හොයනවා ගෑන ළමයි පිළිවෙලමයි හොයනවා පිළිවෙලමයි ගෑන ළමයි හොයනවා තනතුරු හොයනවා බයිබලේ පුරාම දෙවියන් වහන්සේ හොයන දේ ගැන කියන්නේ එක දෙයයි මොකක්ද ආත්මේ හා සැබෑ කමෙන් නමස්කාර කරන දෙවියන් වහන්සේ වෙනවා දැන් මම එක දෙයක් කියන්න අපි හොඳ කාලයක් ගත කරා ඒ හොයන දෙවියන් වහන්සේ ඔබ ආද හම්බුණාද කියලා මම ප්‍රශ්නයක් අද දෙවියන් වහන්සේ ලොකෝ හම්බුණාද? අපි කොච්චර දේවල් කරනවද নমස්කාරයේදී? මම එක දෙයක් ඔබට කියන්න. තමන් নমස්කාරයේදී තමන්ගේ හදවතේ වෙනසක් සිදු නොවුණා නම් ඔබ নমස්කාර කරලා නැහැ. කීදෙනෙක් මාත් එක්ක එකඟයිද? අද මම අත උස්සන්න කියන්නේ. දෙවියන් වහන්සේ මුළු බයිබලය පුරාම හොයන්නේ මෙච්චරයි. අපි අද එනකොට මේ හයිවේ එකෙන් දාලා එනකොට ෆුඩ් සිටි එකක් කිව්වා අපිට අවශ්‍යතාවයක් තිබුණා. දැන් අපි බලබලාව කොහෙද ෆුඩ් සිටි එකක් තියෙන්නේ? ඔබ දන්නවද හැම ඉරිදාකම දෙවියන් වහන්සේ කවරි වෙනව? දැන් ගිය ඉරිදා දේව මෙහෙ ඔබ උන්වහන්සේට ඔබ හම්බුණා. දැන් මෙතන කටිය ගොඩක් හිටියාද? මම අපේ নমස්කාර කණ්ඩායම තමන් තුල තියෙන ආලේපේ නිදහස් කරන්න. මම අවුරුදු ගාණක් පල්ලි ඕගන් එක ගහලා තියෙනවා. අත්තසර නමස්කාර කිරීමක් මට නෑ. අත්තසරයි බෑනේ. හැබැයි නමස්කාරය. මට ඒක නැති දවසට ලොකු හිස්කමක් දැනෙනවා. ඒ අද මම මේ සංගීත භාණ්ඩ වාදනය කරන්නේ නෑ. මම දැත්තසර. මම නමස්කාරය ප්‍රිය කරනවා. මේ මගේ පල්ලිය ඇත් මෙතන ඉන්නවා. කවදාවත් මගේ අහන්න ඒගොල්ලන්ගේ මම ඉරිදා පල්ලිය හතරවට මම නමස්කාර කරනවා. මට ඒක ලොකු තෘප්තියක් තියෙනවා. Hallelujah. Amen. දැන් අද රාත්‍රියේ දෙවියන් වහන්සේට ඔබ හම්බුණාද කියන එකයි ප්‍රශ්නේ. සමහර අය নমස්කාර වෙලාවේදී ඈනුම් අරිනවා. Hallelujah කියන ගමන් ඈනුම් අරින්නත් ලේසි. නොපෙණි අරින්න පුළුවන් කියන. Hallelujah කියන ගමන් පොඩ්ඩක් හක් හෙන්න දාලා ගන්න එක විතරයි තියෙන්නේ. වැඩේ කරගත්තා. මට මම දවසක් ඉන්නේ. මේ බැලිවේරි සභාවේ ඉන්නකොට පූර්ණ කාලී සේවකෙක් යාඥා කරනවා යාඥා කුටි. ඈනුම් මරිනවා. මම කාටද කිව්වා අන්නර මනුස්සයට කියලා බුදිය ගන්න කියන්න කියලා. ඔබ දන්නවද ඈනුමකින් මොකද්ද කරන්න කියන්නේ? දැන් අරින්න එපා. ඈනුමකින් කියන්නේ මොකක්ද දන්නවද සයිකොලොජිකලි? ඔය කියන එක මට වැදගත් නැහැ කියලා. දැන් බලන්න ඈනුම් අර කවුරු හරි ඉන්නවා. මම කවුරු හරි දෙයකට කෙනෙක් නම ඉස්සර ගෑනු එකෙක් කියන්නේ දැන් වයිෆ් ඉන්න දෙන කියන්නත් බෑ ඔය මාර්කේස් එකක් ඉන්නේ දින්නට වෙන වෙනම යන්න හිටින්නත් නෑ ඒ ගෑනුරා කතා කරන මට ඈනුම් යනවා ඒක නැතුව ගියායි ලව් එක ඇයිද කෙල්ල කතා කරනකොට කොල්ලට ඈනුම් යනවා කිසි රහක් නෑ නේ ඒකනේ කියන්නේ ඉතින් මම දන්නේ নমස්කාරයේදී කාටද ඈනුම් යන්නේ කියලා අපේ සමහර පල්ලි ඉන්න එක පුරුද්දක් විසු පුතිය ගන්න දේශනාවේදී තමයි ගෙදර කරදර ඇති දේ වචනේට ඔබ ආර එක්සයිටින් වෙන ඉන්නෝනේ ආමෙන් ආමෙන් මම ඉරිදා උදේ එනකොට පල්ලියට බලන්න අද කවුද নমස්කාර මෙහෙවන්න ආ තයි බඩ පිරෙන්න දෙන්න පුළුවන් එහෙම එන්න ඕනේ සමහරට අපේ নমස්කාර කාලේ පීටි පීරියඩ් එක වගේ ඉන්නේ අත් උස්සනවා පල්ලයට තත් උස්සනවා එහෙම වෙන්න බෑ
ඔබ දැත්ත සෝපුවා ආයි සමහර පාස්ටර්ස්ලාට චාර්ජ් කරනවා දැන් ඒගොල්ලෝ අඩමල වෙලා තියෙනවා පාස්ටර්ස්ගේ ගොල්ලෙන් ගිහිල්ලා තියෙනවා ඇයි තල්ලුම කරන්න ඕනේ තල්ලුම කරන්න ඕනේ ඔගන එක නැවතිනකොට නමස්කාරය ඉවරයි එහෙම වෙන්න බෑ එහෙම අපිට ලොකු සපෝට් එකක් තියෙනවා නම් සමහරු නමස්කාරයට නමස්කාර කරන්නේ කීතරට මං කියන්නේ තේරෙනවද අපි දෙවියන් වහන්සේ නමස්කාරය ඒක ගෞරවය මහිමය ලබන්නේ තුම වටිනවා හල්ලෙලූයා දැන් පුදුම දේ මේකයි අපි දෙවියන් වහන්සේ සොයනවා මිනිස්සු ගොඩාක් දේවල් දෙවියන් වහන්සේ හොයන්නේ නමස්කාර කරන ආත්මෙන් හා සැබෑ කමෙන් ආත්මෙන් කරනකොට පිලිප්පි 3 වෙනි පරිච්ඡේදයේ කියනවා පවුල් තුමා ආත්මෙන් වහන්සේ කරනකොට නමස්කාර කරන්න ආව අපි අද අද රාත්‍රිය ඔබ ආත්මෙන් වහන්සේ කරනකොට නමස්කාර කරේ ඔබ හදවතේ වෙනසක් වුණාද නමස්කාරය කියන වචනේට ග්‍රීක වචනය මේ ප්‍රොස්තුනියෝ කියන එක ප්‍රොස්තුනි මොන කුණියෝද ප්‍රොස් මොනවාරි අලුත් කුණිස జాතියක් නෙමෙයි ප්‍රොස්තුනි ප්‍රොස්තුනි කියන්නේ මොකක්ද දන්නවද වෙත සිබීම ආමේ වෙත සිබීම දැන් කෙනෙක්ව ඉම්බාම කොතනද ටච් වෙන්නේ කොහොම කව මාදිය බලලා දැන් කව ජීවිතේට කවුරුවත් ඉබල නැහැ වගේ අර මට මගේ දේශනා කරන මට පොඩි සීන්ස් කාලයක් තියෙන්නේ අපි ග්‍රැජුවේෂන් එකක් තිබුණා මුළු ලංකාවම ලයිට් ගියා උපාධි උත්සව ඉවරන විතරයි කල්බරි චර්ච් එකේ පාස්ටර් වෙනුගේ චර්ච් එකේ මුළු ලංකාවම ලයිට් ගියා ඉතින් විශ් කරන් දෙනවා කවුද බේන්නේ දැන් හලෝ කංග්‍රැචුලේෂන් මේව තියෙනවා මේව තියෙනවා මොකුද දන්නේ නැහැ මේ ලෝකේ රහක් නැහැ नमस्कार සිබීම වෙත සිබීම හල්ලෙලූයා ඔබට නමස්කාර කරන්න හම්බෙන එක අවස්ථාවක පැහැර අරින්න එපා හල්ලෙලූයා මේ නමස්කාරය මෙහෙවපු හතර දෙනෙක් ඉන්නවා මම ගොඩක් කතා කරන්න යන්නේ කෙනඩියා ආසා හේමන් යදාතුන් මේ නම්වල තේරුම් ටික මොනවද දන්නවද දෙවියන් වහන්සේ විසින් පිහිටවල දැනත් පැහැදිලිද ඔබට ඔබ හොඳ නමස්කාර කරන්න කියලා දෙවියන් වහන්සේ ඔබ පිටවන්නේ ආමෙන් වෙන කවුරුත් නෙමෙයි පුනරුත්ථාපන නෙමෙයි මාව පිටිටුවේ ඔබ දන්නවා ගොඩක් දෙනෙක් මගේ සාක්ෂි මම පාරේ වැටලා දින වීඩි කොටත් අහුලගෙන බීපු කෙනෙක් සමහර ධාමනික ක්‍රියාවල යෙදිච්ච කෙනෙක් මම මගේ මුළු හත්මුතු පරම්පරාව මං ගැන දන්නවා अगे इसको उखो मन मा कौत की मुद मं नमस्कार करा दिव्यान मन से आमेन की लगे पर्वत वागे मे लोक इक नियम होलवे मे भौतिक तले इक क्रियावे अ मे नमस्कार आत्मिक तले अति गणद अभी दी मे पोलवट ऐदिया मे अभी कंट्रोल मे पोलवे मे यशुस्वास तो मम इहरी आम मम इहरी मुखियादे गवी मम इहरी लगे मम इहरी आम उन्नस मम उपहस मावे मम तो हालेलुया දැන් සමහර අය ඉහිලින්ගේම ගෙදරනෝට ඉහිලින් යන්නේ නැහැ තේරුම් ගැනීමකට පත් වෙන්න ඕනේ ආමෙන් ඊළඟ තේරුම තමයි නින්දාව පහ කරන්න ආමෙන් ආසා ආසා ගීතවලි 77 කියන මම්මගේ අත්වලට විවේකේ දෙන්නේ මම්මගේ අත්වලට විවේකේ දෙන්නේ නැහැ ඔබ දන්නවද නමස්කාරයේ දැය දෙසෙක කොතන වැදගත් කියලා එක චාරිත්‍රයක් නෙමෙයි
පැහැදිලිව තේරුම් ගන්න. ඒක ඔබ නමස්කාර කරන විදියක් නෙමෙයි, විවස්ථාවේ නමස්කාර කරන විදියක් ගැන අපිට කියලා නැහැ. මේක පළමුවෙන්ම අල්ලගත්තේ මොසෙස් අමලෙක්වරු සමග සටනේදී. ඔහුට දෙවියන් වහන්සේ කියන කීට අතෝසෝපන්. වල්ලගත්තා. ස්පිරිට් එකෙන් අල්ලගත්තා. ආමෙන්. ඔබ දන්නවද දැත් එසවීම ඔබව ආත්මික තලය තුල බොහෝ දේවල් ග්‍රහණය කරගන්න. ආමෙන්. අද ගොඩක් අය දැත් ඔසවන්නේ. දැත් ඔසවන්නේ සබාවේ. නමස්කාරයට දැත් ඔසවන්නේ. ඔව් මිතර එහෙම නැතත් කමක් නෑ. ඒගොල්ලෝ එතරම් ආත්මෙන්නේ. ඉඳගෙනත් ඉන්නවා ඒගොල්ලෝ. ඒගොල්ලෝ දෙන ආත්මෙන් මම නැගිටලා ඉන්නේ. අසුත් ආත්මෙන් ඔසවලා ඉන්නේ. බයිබලෙත් පැහැදිලිව අපි දකින දෙයක් තමයි ශරීරයෙන් දෙවනස් ගෞරව කරන්නේ. හල්ලෙලූයා. ආමෙන්. අර කවුද දවසක් කිව්වා ඔබ නමස්කාරයේදී 60% ශරීරයට අවධානය දෙන්න. 60%